අපි හැමදේම අත්පත් කරගෙන ඉන්නේ. ඒත් අපිට ජීවිතය අහිමි වෙලා. What is life? ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය ගැන හොයන එක සංවාදයක්. ඒ කියන්නේ ජීවිතේම සංවාදයක්. ලෝකය අලුත් හැකින් දකින්න. බ්‍රහස්පතින්දා උදේ 9:30ට බුද්ධික ගුණවර්ධන චාපා සමග. විස්රාම රේඩියෝ. බන අහන රටක් යුද බිමක් උනේ කෙලෙසා එය නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකිමු ඉතින් කවදා අයිබන් චාපා අයිබන් බුද්ධික අයිබන් හිතවතුනි චාපා සමග අද අපි ආරම්භ කරන්නේ බන කියන රටක් යුද බිමක් උනේ කෙලෙසා යුද බිමක් සංසුන් බිමක් කරපු සැමරුම් දිනේකුත් ඊයේ දවසේ පසු කරමින් ඒ වගේම තවත් ඛේදවාචකයන් රැසක් පිළිබඳ ආරංචි ලැබෙන අතර තමයි චාපා සමග ආරම්භ කරන්නේ එපමණක් නෙවෙයි තව දින දෙකකින් අපිට වෙසක් මංගල්‍ය උදා වෙනවා චාපා අපි අද කතා කරන්නේ මේ සියලු කාරණා මැද්දේ වත් වෙසක් පිළිබඳවයි හිතවතුනි ඔබ දන්නවා වෙසක් මංගල්‍යයක් එපත් නැත්තම් වෙසක් උත්සවයක් වෙසක් සැමරුමක් මේ විදිහට විවිධ ආකාරයෙන් අපි වෙසක් සමග සහ සම්බන්ධ වෙනවා. වෙසක් කියන්නේ ඇත්තටම චාපා සැමරිය යුතු දෙයක්ද අපේ සංස්කෘතිය ඇතුලේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ථේරවාදී බුදුදහම හෝ දාර්ශනික කපාර්ශවය ඇතුලේ මේ දේවල් නොතිබෙන්න පුළුවන්. නමුත් බෞද්ධ සංස්කෘතිය ඇතුලේ සැමරුම් කොයි ආකාරයටද අපිට හමු වෙන්නේ? බුද්ධික මේ සාකච්ඡා පටන් ගන්න හොඳම තැනක් තියෙනවා එඩ්වඩ්ගේ ගීතේ. බන කියන රටක් බන අහන රටක් කොහොමද යුද පිටියක් උනේ කියන එක යුද බිමක් උනේ කොහොමද කියන එක දැන් අපි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට ගියාම ගෞතම බුදුන්ගේ පැමිණීම ඔහුගේ ආගමණය සිද්ධ වෙන මොහොත හරි සුවිශේෂයි ලෝකයේ පිළිබඳ දැවැන්ත දැනුම් පද්ධතියක් එතනදී මතුවෙනවා එතකොට මේ ලෝක විෂය පිළිබඳ සොයා ගැනීම විශ්ලේෂණය දහම පසු කලෙක විවිධ හැලහැප්පීම් වලට ලක් වෙලා ලංකාවට බුදුදහම එන මොහොත සටහන් කරනකොට එක්තරා ආකාරයක ඒ තුල ඒ වචනය මම පාවිච්චි කරනවා විකෘතියක් ඇති වෙනවා උදාහරණයක් විදිහට දැන් අශෝක අධිරාජ්‍යයා තමන්ගේ අභිමතයේ පරිදි ප්‍රාන්ත විනාශ කරමින් මහා විනාශයක් කර එක්තරා මොහොතක ඔහු ඒ යුද්ධය අතහැරලා එතැන් සිට කරපු රාජතාන්ත්‍රික මැදිහත්වීම් වල ප්‍රතිඵලයක් හැටියට තමයි බුදුදහම ලංකාවට එන්නේ. දැන් කවුරු හරි මේකට විරුද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් දැන් අශෝක කියන්නේ ජෛන ආගමිකයෙක්. ඔහු ජෛන භක්තිකයෙක්. එතකොට තියෙන චෝදනාවක් තමයි අශෝක අධිරාජ්‍යයට ඔහු අර තමන්ගෙන් ගිලිහිලා ගිය කීර්තිනාමය ගෞරවය දැන් ඔහු මිනිමරන්නෙක් හැටියට සටහන් වෙනවනේ ඉන්දියාවේ. එතකොට ඒකෙන් ගැලවෙන්න මේ බුදුදහම මේ මොහොතේ මාකට් කරා කියන එක. ඒක තමයි ඔහුට තියෙන චෝදනාව. ඒ කොහොම වුණත් රාජතාන්ත්‍රික පණිවිඩයක් හැටියට ලංකාවට එන බුදුදහම එතෙන් සිට රාජතන්ත්‍රයත් එක්ක බද්ධ වෙන එකාකාරයක් තියෙනවා. ඊළඟට කෘෂි ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙලා මේ පොළව වෙනස් විදිහකට පිබිදෙන විදිහක් තියෙනවා. ඒ අතරෙම බුදුදහම ආගමක් බවට පත්වන රේඛාවත් ඔය හරීම තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර ඉංග්‍රීසියෙන් කියන්නේ ඉසම් කියලා ISM බුද්දිසම් වෙනවා. දැන් දහමක් ආගමක් බවට පත්වෙනකොටම ඒ තුල කිසියම් ආකෘතියක් හැදිලා ඇතුළ පිට කියලා කතා දෙකක් හැදෙනවා. විකෘතියක් ඒක එතකොට. ඒ කියන්නේ දැන් දහමක් අපි කියමු කිසියම් ප්‍රමාණයක දර්ශනයක් නෙවෙයි, දාර්ශනික තලයේ කතිකාවක් නෙවෙයි බුදුදහම. කියන්නේ ගැඹුරු විශ්ලේෂණයක් වෙනත් ආකාරකින් ගත්තොත් ධර්මතාවක්.
එතකොට මේ ධර්මතාව ආකෘතිගත කරන්න බෑ. මම කියන්න උත්සාහ කරන්නේ දැන් අර ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේදී මතුවන මහා දැනුම් පද්ධතිය දහම අශෝක අධිරාජ්‍යයාගේ කාලයට එනකොට ඒ කාල තීරුවට එනකොට ඒක ආකෘතිගත වෙලා ලංකාවට එන්නේ රාජතාන්ත්‍රික පණිවිඩයක් හැටියට නිසා එතැන් සිට ලංකාවේ පටන් ගන්න බුදු දහම ආගමක් වන තැන ඉතාම සංකීර්ණ වටපිටාවක් නිර්මාණය කරනවා. එතකොට එහි දිගුව තමයි 2016 අපි අත්විඳින්නේ. දැන් අද දවස වෙනකොට මේ අර අශෝක අධිරාජ්‍යය හරහා ආගමක් බවට පත් වෙලා අපි වැළඳගත් අපි ගත්ත රාජතාන්ත්‍රික පණිවිඩය කෙලින්ම මාකටිං ටූල් එකක් වෙලා තියෙනවා අද වෙනකොට. මෙහි යටිපෙළ අරුත තමයි බුදුදහම අපි වැරදි පැත්තෙන් කියවන්න පටන් ගන්නවා. අපි චාප බලමුද එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ මේ ගීතය ඇතුලේ ඔය කතාව කොයිතරම් දුරට ඉස්මතු කරනවද. රටක් බන අහන රටක් යුද බිමක් උනේ කෙලෙසා එය නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකින් ඉතින් කවදා හිතක් පවුණු දුටු අතක් යුද බිමට ගියේ කෙලෙසා එය සොයන බවක් නොදැනුනිය ඉවක් යුද බිමක් උනේ එලෙසා බන කියන රටක් බන අහන රටක් යුද බිමක් උනේ කෙලෙසා එය නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකිමු ඉතින් කවදා මගක් යුද බිමට මලක් ගෙනියන්න කෙනෙක් නැතුවා එය දකින ඇසක් සිත් නිවන මගක් නොතිබුණිය රටම රවටා වන කියන රටක් වන අහන රටක් යුද බිමක් උනේ කෙලෙසා එය නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකිමු ඉතින් කවදා චපා මේ ගීතය ඇතුලේ කතා කරන්නේ අර ඔබ මුලින් සඳහන් කළ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාද්වීපයට රැගෙන ආ ඒ ගාම්භීර බුදු දහම අද වෙනකොට 2016 වෙනකොට වෙනස්ම විකෘතියකට පත් වෙලා කියලා ඔබ සඳහන් කරන්නේ. අපි එතනින් ආරම්භ කරමු. කොහොමද 2016 අද වෙසක් සමරන්නේ අපි? බුද්ධික දැන් ඒ ගීතේ අර පින් පව ගැන කියනවනේ. පින සහ පව. දැන් අපේ ලාංකේය ජන සමාජය ඇතුළට ගිය වැරදි තවත් එක පණිඩයක් තමයි ඒ. දැන් කර්මය පිළිබඳ ගැඹුරු විෂය
මිනිස්සු අතරට නිකන් පිම් පව් වගේ සැහැල්ලු කතාවක් වෙලා යනවා. ඔව් ඒකට මේ චබා මේ පොඩි සම්බන්ධයක් තියෙනවා. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ හිටපු අයගේ මානසිකත්වයන්ට ගැළපෙන ආකාරයේ විශේෂයෙන් පේතවත්තු විමානවත්තු වගේ සාමාන්‍ය සරලයි කියලා කියන්න පුළුවන් ධර්මයකට දේශනා කළා. අපි ඒකත් අමතක කරා. අනිවාර්යෙන්ම. හැබැයි දැන් අවසාන විග්‍රහයේදී බුද්ධික දැන් ගෞතම බුදුන්ගේ මහා විශ්ලේෂණයේ ඒ දැනුම් පද්ධතිය තේරවාදය කියන බුදුදහම ඇතුලේ ඒ පාර ඇතුලේ මතු කරගන්න පුළුවන්නේ. එතකොට අප කළ යුතුව තිබුණේ සහ මේ මොහොතේ අපි කරන්න ඕන දේ තමයි අන්න එතනට අපි අවධානය යොමු කරන එක. මේ සාරය මතු කරගන්න එක. ඒ වෙනුවට අර දවස තිබුණු රාජතාන්ත්‍රික ව්‍යාපෘතියක් වීම නැවත ඒ ජන සමාජයට සැහැල්ලු කතාවක් හැටියට මෝදු වෙලා ගිය එක ආදි වශයෙන් ඇවිල්ලා අවසානයේ අර සාරය යටපත් වෙමින් තියෙනවා. එතකොට දැන් නැවත මුලට සම්බන්ධ කෙරුවොත් දැන් වෙසක් සැමරීම කියන මානසික තත්වය යට වෙනම වෙළඳ ව්‍යාපෘතියක් තිබෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ සියල්ල විකුණන වෙළඳ පොලක්නේ. ඒතර ඕන එකක් විකුණනවා. අද දවසේ දම්සක් පැවතුම් සූත්‍රය පවත්වන්න සිද්ධ වුණා නම් ගෞතම බුදුන්ට කවුරු හරි මේ සමාගමක් ඒකට අනුග්‍රහය දෙනවා. ස්පොන්සර්ෂිප් එකක් එනවා. මැද්දේදී සමහර විට ඒක නවත්තන්න කියලා වෙනම මේ එල ගැඩ් එකක් දාන දායි ඇඩ්වර්ටයිස්මන්ට්ස්. එහෙම තමයි ඒක වෙන නියමිතව තියෙන්නේ. ඒතර ඒ අර්ථේ වෙනම තියෙනවා. සියල්ල විකුණන විකිනන අර්ථේ වෙනම තියෙද්දී අපි දැන් මේ ධර්ම පිළිබඳ කතිකාව ඇතුළත් යම් විකෘතියක් තිබෙනවා. දැන් ධර්ම කතිකයන් පොත්පත් ලියන අය දැන් විවිධ මානවලදී මේක නැවත අර බුදු දහමේ සොයා යා යුතු දිශානති ඉසව්ව මගහරවන ගතියක් තියෙනවා. ඒතර එහි නරකම තැන තමයි මේ සැමරීම කියන තත්වය. ඒ කියන්නේ බුදු දහම තුළ තිබෙන්නේ සැමරීමක් නෙවෙයි භාවිතයක්. ඒ භාවිත දැනුමක් අනිවාර්යයෙන්ම දැන් චතුරාර්ය සත්‍ය ඕන කෙනෙකුට කියන්න පුළුවන්නේ. දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. දැන් මේ වචන දෙක කාටද කියන්න පුළුවන්? දැන් සමහර අය ඉන්නවා මේ පාලි සංස්කෘත භාෂා ප්‍රවීණයන්. ඒ වගේම මේ විවිධ මේ පොත්පත් පරිශීලනය කරලා විවිධ භාෂාවන්ගෙන් අධ්‍යයන කටයුතු කරලා ඒවා විවිධ භාෂාවන්ගෙන් කියන්නත් දන්නවා. හැබැයි ඒ තුල තිබෙන භාවිත දැනුම, ඒදුම හොඳ නැත්නම් වෙන ඒදුමක් හොයාගන්න ඕනි. ඒක එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඕනි. දැන් මම චතුරාර්ය සත්‍ය ගැන කියනකොටම හිතන්න පටන් ගන්න ඕනි. ඒ තුල මාව පවතින්න ඕනි. දැන් උදාහරණයක් විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරන පුද්ගලෙක් අනිවාර්යෙන්ම ඒ තුල තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නවා. ගොඩනගා ගන්න දෙයක් නැහැ, ගොඩ නැගෙනවා ඇත්තටම. දැන් අපි හිතමු දැන් අපි ධම්මපදයේ තියෙන ගාථා කටපාඩම් කළා මේ අපේ අපොස සාපල විභාගෙට ලිව්වනේ. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහනේ දැන් මේ ධම්මපදයේ තුල තිබෙන ඒ කතිකාව සාකච්ඡාව ඒ කියන මග පෙන්වීම අපි ගත්තා කියලා. විභාගෙන් ඒක ඉවරුණා. විභාගය ඉවර වුණා. ඒක ව්‍යාපෘතියක්නේ. එතකොට දැන් ඔය දහම් පාසල් අධ්‍යාපනය හරි වෙනත් ඕනෑම විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් වෙන්නත් පුළුවන්. අවසානයේ සහතිකයක් ලැබෙන බව ඇත්ත තමයි. නමුත් බුදුදහම කියන භාවිත දැනුම, භාවිත අරුත අපි ගන්නෙ නැහැ. දැන් ඒ නිසා තමයි දැන් කොච්චර බණ කිව්වත් ඒ බණ කියන අය අතිබහුතරයක් ඒ මත පිහිටා නැහැ. පිහිටා නැහැ කියන එකේ තේරුම නැවත කියන දේ කරන්න කියන වගේ සරල අර්ථයක් නෙමෙයි. එච්චර සරල නෑ මේක. ඒ දැනුම අත්දැකීමක් බවට පත්වන්නේ කෙසේද? දැන් මේ දේශනා කරන්නේ වෙනම එකක්. මම වෙනම ඉන්නවා. මම මේ හොයාගත් එක, කියවපු එක, හිතපු දේ කාටද කියනවා. අනික චපා මේ අවමයෙන් ඔය කියන දේ කරන එකත් නමුත් උපරිමයෙන් අපිට ඒ චින්තනය තිබිය යුතුයි නේද මුලින්ම? ඔව් බුද්ධ කියන්නේ ඒ මත නැවත කිව්වොත් දැන් අපි කියන දෙයි කරන දෙයි එකක් වෙන්න ඕනේ. එක සම්බන්ධයක් වෙන්න ඕනේ. එතන එකම සම්බන්ධයක් වෙන්න ඕනේ. දැන් ඒක නැවත කිව්වොත් එහෙම කවුරු හරි අපි දැන් අමුවෙන් කිව්වොත් එහෙම අපෝ එයා මේ කියන දේ නෙමෙයි කරන්නේ වගේ එකක් නෙමෙයි. එච්චර අමු නෑ මේක. දැන් දහමක අරුත තමයි ඒ දහම ගැන හිතනකොට කියනකොට ඒ අනුවම ජීවිතේ සකස් වෙනවා. ඒ කියන්නේ දැන් එතකොට හිතලා ආයාසෙන් කතා කරන්න දෙයක් නෑ. අපි තබන හැම පියවරක්ම අපි කරන කියන සියලු දේවල්ම ඒ දහම අනුවම වෙනවා ඒක. එහෙම තමයි ඒක වෙන්නේ. දැන් ඒක තවත් විදිහකට ගත්තොත් එහෙම දැන් මෙතනදී වෙනම දැනුම් පද්ධතියක් එළියේ සහ වෙනම දැනුම් පද්ධතියක් යට හෝ ඇතුලේ නෑ. එකම දැනුම් පද්ධතියක් මේක. ඒතකොට ඒක තේරුම් ගන්න තියෙන්නෙම දැන් ගෞතම බුදුන් මේ දැනුම උකහාගන්නේ භාවිත දැනුමෙන්නේ. ඒ කියන්නේ බණ භාවනා කරමින්, විශ්ලේෂණය කරමින්, ප්‍රඥාව වැඩි වීම.
ප්‍රඥාව වැඩීමම තමයි දැනුම කියන්නේ කෙටියෙන්. දැන් මේක නැවත ඔය මේ ග්‍රීක කතිකාව ඇතුලේ සොක්‍රටිස් එක තැනකද කියන what is goodness හොඳකම කියන්නේ මොකද්ද කියන එකට මේ දැනුම කියන්නේ මොකද්ද කියන එකට දැන් what is knowledge කියන එකට ඔහු කියනවා knowledge is goodness දැනුම හොඳකම. එතන මේ බුදුදහමට ටිකක් කිට්ටුවෙන් යන අදහසක් තියෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙකුගේ දැනුම වර්ධනය වෙනවා කියන්නේ ඔහු හොඳ කෙනෙක් වෙනවා කියන එක. ඒ කියන්නේ හිතල කරන එක නෙවෙයි. දැන් අපි දැන් දන්නේ ආය උගත් කෙනෙක් උගත් නිසා හොඳ වෙයිනේ. උගත්කමයි හොඳකමයි දෙකක් විදිහටනේ දැන් අපි කියන්නේ. උගත් වීම නිසා එයා හොඳ කෙනෙක් වෙන්න ඕන වගේ එකක්. කර ජායක අජායක කියන දැන් අපිට අද වෙනකොට ඇවිල්ලා තින්නේ ජායක නෙමෙයි අජායකනේ. හරියටම හරි. අධ්‍යාපනය අපිට ලැබෙන්නේ. ඔය කතිකාවට තමයි අපි සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙන්නේ. එතකොට අපිට පුළුවන් වුණොත් දැනුම හොඳකම බවට පත් කරගන්න ඉග්‍රික කතිකාවේ. ඒ සරලව කිව්වොත් බුදුදහම කියන්නේ අන්න ඊට වැඩි ගැඹුරු එකක්. ඒ කියන්නේ මම කියන දේ, මට හිතන දේ, මම කරන දේ එකක්. ඒක අවකාශයක් ඒක. ඒක අයාසින් කරන්න බෑ. දැන් හෙට ඉඳලා මං හොඳ වෙනවා කියන්න බෑ. දැන් තවත් විදිහකට කිව්වොත් එහෙම දැන් අපි මෙහෙම ගම්මු දැන් වෙන අර්ථයකට මේක ගම්මු. අපි එදිනෙදා ජීවිතේ අපි බටහිරින් ගත්ත දෙයක් මේක අපි සුබපතනවානේ බුද්ධික උදේට. මේ වෙන එකක්. මම මේ කියන්නේ දැන් උදේට අපි කියනවා කාට හරි good morning කියලා කියනවා. අපි සුබ උදෑසනක් කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. good morning කියලා කියනවා අපි. හැබැයි ඇත්තටම good morning කියන මොහොතේ අපේ ප්‍රාර්ථනාවක් අපතුල තියෙනවද? නැහෙනි. අපි නිකන් පුරුද්දට කියනවා කාට හරි. ඇත්තටම මම කාට හරි good morning කියනවා නම්, ඒ කියන්නේ මම ඒක ගැන හිතමින් මත කතා කරමින් වැඩ කරමින් ඉන්න කෙනෙක් නෙමං. එතකොට ඒක මට සහ ඔහුට සුබම වෙනවා. ඒ ක්‍රියාවක්නේ එතකොට. දැන් ඊට වැඩි ගැඹුරු තැනක් බුදුදහමේ තියෙන්නේ. බුදුදහම ඇතුලේ තිබෙන භාවිත අර්ථය අපි ගත්තේ නැහැ. ගන්නෑ අපි. එක දෙයක් වුණා බුදුදහමේ තිබෙන එක කොටසක් අපි අරගෙන තියෙන අපේ කෘෂිකර්මාන්ත සම්බන්ධයෙන්. අපි සමහර සමාජ වටිනාකම් හරපද්ධති හැදිලා තියෙනවා. ඒවට ආලෝකයක් ලැබුණේ කියන තර්කයක් නැහැ. දැන් ගම එක පැත්තක දාගැබ අනිත් පැත්තේ වැව එහෙම කුඹුර ඒ ඔක්කොමත් එක හැදුණනේ වෙනම කතාවක් සංස්කෘතිය. දැන් අපේ තිබුණු වැව් පිළිබඳ දැනුම මේ නිසා උද්දීපනය වුණා. පිබිදුණා. දැන් ගෞතම බුදු දැන් මහින්දාගමනට කලිනුත් අපේ රටේ වැව් තිබිලා තිබුණා. හැබැයි මේ වැව් සංස්කෘතියට ආලෝකයක් ලැබුණා. එතකොට අපි වඩා සංස්කෘතික වුණා. වඩා ශිෂ්ට වුණා. කාටත් එක නෑ කියන්න බෑ. එතකොට මම කියන්න හදන්නේ ඒ කෘෂි ආර්ථිකයේ ගොඩ නැගුණා ඔව්. අපේ ලංකාවේ අර්ථ ක්‍රමේ නිෂ්පාදන සම්බන්ධතා වෙනස් වුණා. ඔව් ඒ ඔක්කොම වුණා. හැබැයි දැන් ත්‍රිපිටකයත් අපි ඉගෙන ගත්තා. ඒ ගැන කතා කෙරුවා. වෙනම විශාල ධර්ම සාකච්ඡා ලංකාව තුල තිබුණා. රජුරුත් ඒව කල්පනා කරා. රාජ්‍ය පාලනයටත් සමහරු එක යොදාගත්තා. ඒත් හරි. හැබැයි මේ බුදු දහම තුල තිබෙන ගැඹුරුම තැන හරි සරලයි. සංකීර්ණයි සරලයි. සියල්ල අනිත්‍යයි. සියල්ල වෙනස් වෙනවා. විශ්වයේ පවතින එකම පරම යථාර්ථය තමයි වෙනස් වීම. සියල්ල වෙනස් වෙන කල අපි කොහොමද ජීවිත පවත්වාගෙන යන්නේ? අපි සියලු බැමි ලිහලා නිවනට ළඟා වෙනවද ඊට මෙහා තැනකින් ජීවිත පවත්වාගෙන යනවද කියන කතිකාවනේ දැන් තියෙන්නේ. එතකොට දැන් අපි උපදින එක දුකයි ජීවත් වෙන එක දුකයි මැරෙන එක දුකයි කියලා හිතනකොටම ඒක දැනෙනකොටම අපේ ජීවිත සකස් වෙනවා. එතන මම ජීවිතේ කලමනාකරණය කරගෙන තනක ඉන්නේ මං හිතනකොටම. දැන් ජීවිතේ දුකයි කියලා හැමෝම කිව්වට ඒ නිකන් කියන්නේ. ඔව්. ඒ භාවිත අරුත නෑ එතන. භාවිත දැනීම නෑ. මම යෝජනා කරන්නේ දැන් මේ වෙසක් අරමුණු කරගෙන අපි කතා කරනවා නම් තොරන් හැදීම, එතකොට කූඩු අර මහා පාන් කූඩු රාජ්‍යය පත්තු කිරීම, එතකොට දන්සල් ඊළඟට මේ ආලෝක පූජා වගේ එකක් දැන් බලන්න මේ දිනවල වෙසක් එක ඔබ ඉලක්ක කරලා බැලුවොත් අති විශාල ප්‍රමාණයක අපි විදුලි නාස්ති කරනවා. ඒක හිතාගන්න බැරි ප්‍රමාණයක මේ ප්‍රමාණයක් ඇත්තටම. අපි ඒක නොකළ යුතුයි මම කියන්නේ. දැන් අපි මේ යන්නේ නොදැන බුදුදහම විකෘතියකට ලක් කරමින් මේ යන්නේ. තව එකක් වෙනවා මේ අස්සේ. ඒකත් ඔබට කියන්න ඕනි. මේ ඇස්සේ දැනගෙන වෙන දෙයක්ත් වෙනවා. දැන් ඔබ දන්නවා දැන් තේරවාදයේ තියෙන ලංකාව විතරයි මේ මට්ටමට. හරියටම ගත්තොත් මේ මට්ටමට. ඒ ගැන කාටවත් මේ වාද කරන්න බෑ. එතකොට බුදුදහම මහායානය වෙනකොට ඔය ජෛන, Hindu තව වෙන වෙන ඇදහිලි ලබ්ධින් මේකට කාන්දු සම්මිශ්‍රණය වෙනවා. ඒ වෙන එකක් එතකොට. එතකොට මේ දැනුම් පදයේ තිබෙන හරයාත්මක වටිනාකම ක්‍රමානුකූලව ඉතාම සූක්ෂමාකාරයෙන් නසන තත්වයක් තිබෙනවා.
දැන් ඔබට පේනවා එළියේ දැන් තේරවාදයේ සංකේතයක්නේ බුදු පිළිමේ එහෙම ගමු අපි සරලාර්ථයෙන් ගමුකෝ දැන්. එතකොට දැන් අර බුද්ධ තේරවාදයත් එක්ක ආපු ඒ පිළිම නෙලීමේ කලාව පෞරුෂයක් ගොඩනගන කලාව දැන් ගෞතම බුදුන් කියන්නේ එවැනි පෞරුෂයක්නේ අපි අපිට අපි අපිට මේ මේ පුරුදු දැන් මේ වෙනකොට මහායානේ සහ තවත් ඊට සම්බන්ධ වෙන අනුකතා මොන හරි ඒ හරහා එන මේ හැඩතල වලින් අපි පන්සල් වේගෙන් වෙනස් වෙගෙන යනවා. දැන් මම දන්න මගේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මිත්‍රයෙක් කිව්වා වෙනම කණ්ඩායමක් ඉන්නවා උන් ඉගෙන ගත්ත ඔවුන් එක්ක ඉගෙන ගත්ත සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පිළිම නෙලන ඉතාම දක්ෂ කණ්ඩායමක් ඔවුන්ට ව්‍යාපෘති ලැබෙන අතිවිශාල මුදල් වලට පිළිම නෙලන්න මේ පිළිම වල තියෙන මහායාන හැඩ සහ විශේෂයෙන්ම නාරි ලක්ෂණ ඒ නාරි ලක්ෂණ කාන්තා හැඩතල තියෙන පිළි يعني පිළිම වලට තමයි ඒ ඒ ඇනෝම් ලැබෙන්නේ විනේවට ලැබෙන්නේ. එතකොට දැන් ලංකාවේ සමාධි පිළිමේ එහෙම නැත්නම් මේ මේ ගල්ගෙයි ගල් විහාරයේ තියෙන පිළිම වල තිබෙන පෞරුෂය ඔබට පේනවා මේ තියෙන කරුණා ලක්ෂණ කරුණා ලක්ෂණ ඒවා ඒ අර මහා පුරුෂ ලක්ෂණ වගේ පෙන්නනවනේ. දැන් ඒ කලාව කලාවයකට සම්බන්ධ වෙන හැටි ඒ සියල්ල දැන් ක්‍රමානුකූලව දිය වෙනවා. ඔබ බැලුවොත් විශේෂයෙන් මේ කරන්නේ මේ අසපු දැන් මේ මාළඹේට ආසන්නෙන් කඩුවෙල පාර අසපුවක් තියෙනවා විශාල අසපුවක් මං හිතන්නේ ඒක ඉතාම මේ 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 ධන කුයරයන්ගේ තනක් ඒක මං අතුලට ගිහිල්ලා නැහැ එළියට පේනවා ඒ සියල්ල බැලුවොත් එමේ එහි තේරවාදයේ පිළිබඳ සේවාවක්වත් නැහැ. තේරවාදයේ තුල තිබෙන මහා බුද්ධිමේ හැඩතල ගමේ පන්සල බලන්න දැන් ඉස්සර අපි දන්න ගමේ පන්සල බොහොම සරල එකක් උහුලඟට හිට මෙහෙට වැනෙන බෝකොළ තියෙන මහා බෝගහක් තියෙනවා වැලි මලුවක් තියෙනවා නිකන් අර සාමාන්‍ය ප්‍රමාණයේ වලාකුළු බැම්මක් නිකන් මේ නිකන් ගල් වලින් හැදිච්ච පඩි පෙළක් බොහොම මේ අල්පේච්ච ලක්ෂණ තියෙන තැනක් ඒක. ගේට්ටු ළඟ මුරකාරයෝ නෑ මුරකාරයෙක් නෑ අපිට ගියාම සැහැල්ලුවක් දැනෙනවා කොන්ක්‍රීට් අතුරලා නැහැ අනිවාර්යෙන්ම අර අර දිලිසෙන බට ඇල්මිනියම් ඒවා මුකුත් නෑ. දැන් මම පුංචි කාලේ මට මතකයි මේ බටු ගම්මන කියලා මේ ඔය බලංගොඩ ප්‍රදේශයේ පන්සලක් තිබුණා. ඒ පන්සලට යනකොට අපිට වෙන හැඟීමක් ඇති වෙනවා. ඒ බටු ගම්මන පන්සලට යනකොට නිකන් වෙන එකක් ඒක. නිකන් ජීවිතේ වෙන පැත්තකට වගේ එනවා. ඒක කවුරුත් හිතලා කරන්නේ නැහැ. පන්සලේ තියෙන දේවල් ගෙදර ගෙනියන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. ඒ වගේ හදාගන්න හිතෙන්නේ නැහැ. සහර බෝකොළ සෙල වෙනකොට විශේෂයෙන්ම පොයේ දවසට පන්සලට ගියාම අර සෙනග හිටියොත් ඒක වෙන්නේ නැහැ. සෙනග නැති වෙලාවක නිකන් ගියාම ඒක වෙන්නම හැංගීමක්. ඒ අර බෝපත් සෙල වෙන විදිය, හඳේලි වැටෙන විදිය, අර වැලි මලුව එතන වෙනම නිකන් දැහැනක් ඇති වෙනවා අපිට. ඒක නිකන් භාවනාවක් වගේ එකක්. චාපා වැලි මලුවට කොන්ක්‍රීට් අතුරන්න ගත්ත දා ඉඳන් නේද ඔබ වෙනස් වෙන්නේ. අනිවාර්යෙන්ම. මේ සංවර්ධනේ මම නැවත ඔබට කියන්නේ ඒකයි මෙතන දෙකක් තියෙනවා බුද්ධික අපි නොදැන කරන එකකුත් තියෙනවා. ඒ කියන්නේ අපි අර වැරදිට කියවපු නිසා මේක වෙන්නේ නැති බුදුදහම කියලා හිතලා කරන එකක් තියෙනවා. දැන් මං හිතනවා ඔය මේ මේ අසපුවලට මුදල් වියදම් කරන අය කෙටි පාරකින් නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා ඇති. අවංකවම හිතනවා ඇති. ඔවුන් හිතනවා ඇති. දැන් මේක විවේචනය කිරීමම දැන් මම අපි මේක විවේචනය කරද්දිම හිතෙන්න පුළුවන් මේ නිකන් කවුරු හරි මේ බෞද්ධ විරෝධීන් කට්ටියක් කියලා. ඒ කියන්නේ දැන් මෙතන භයානකම දේ බුද්ධික දැන් බුදුදහම ඇතුලේ වෙන විකෘති නිර්මාණය වෙනකොට මිනිස්සු විශේෂම අලුත් પરම්පරාවට හොයාගන්න බෑ මොකද්ද මේක හරි එක කියලා. හරි එක හොයාගන්න බෑනේ. එතකොට දැන් පොත්පත් වෙනම හොයාගෙන කියවනවා අඩුයිනේ. එතකොට දහම් පාසලේ ගුරුවරයෙක් එක දන්නේ නැත්නම් පාසලේ ගුරුවරයෙක් එක දන්නේ නැත්නම් පන්සලේ හාමුදුරුවෝ එක දන්නේ නැත්නම් විශාල ප්‍රශ්නයක් එනවා. එතකොට මිනිස්සුන්ට හොයාගන්න බෑ මේ මොකද්ද කියලා. චපා අර බුදු පිළිම ගැන ඔබ සඳහන් කරනකොට මතක් කරන්න ඕනේ අපේ සමාධි පිළිමේ තියෙන්නේ වැඩ සිටින්නේ එවකට මහායාන දහම පැවතුණු භූමි ප්‍රදේශයකයි අනිවාර්යලා තියෙන්නේ. එතකොට මේක මහායානේ ප්‍රශ්නයක් නෙවෙයි. අද තියෙන වෙනත් කූට ව්‍යාපාරික ප්‍රශ්නයක් කියලා අපිට අර්ථ දක්වන්න බැයිද? එහෙම පුළුවන්. හැබැයි මම මේ උත්සාහ කරේ කියන්න තේරවාදයේ සහ මහායානයේ පදනම් කරගෙන වෙන වෙනම ගොඩනගෙන කලා ශිල්පවල විශේෂ වෙනසක් තියෙනවා. පැහැදිලි වෙනසක් තියෙනවා. ඒක මේ හිතාමතා නොකිරුව වෙන්න පුළුවන්. හැබැයි දැනුම් පද්ධතිර අදාළ එකක් එක ඔබ බැලුවොත් එහෙම. ඒ කියන්නේ දැන් ඒ දෙක තුල විශේෂයෙන්ම දැන් තේරවාදයේ තුල ගොඩනැගිච්ච කලා ශිල්ප ලංකාවේ හැමතැනම වගේ තියෙනවා. සැහැණ ප්‍රමාණයක්. ඒවා තුල වෙනත් ආකාරයක හැඩතල වගේක් තියෙනවා. අනන්‍ය අවමෙන් කිව්වොත් අපි පරිහාණ යුගයේ කියන මහනුවර යුගයේ චිත්‍ර පවා ඊට වඩා යම් බුද්ධි මට්ටමින් ඉහළ ජනතාවගේ නිර්මාණ කියලා අර්ථයක් වන්න පුළුවන්. ඒ වගේ බුද්ධික දැන් මහායානයේ තුල තිබෙන කලා ශිල්පවල ඒ තරමටම ගැඹුරු බවක් නැහැ. එහි මතු පිට ගතියක් තියෙනවා. මම කියන්න උත්සාහ කළේ ඒ ගැඹුර තමයි. ඒ ගැඹුර චාපා මේ මහනුවර යුගයේ චිත්‍රවල පවා
තිබෙනවා නේද? කිසියම් ප්‍රමාණයකට. යම් ප්‍රමාණයකට. යම් ප්‍රමාණයකට තිබෙනවා. දැන් අපේ සාකච්ඡාව තර්කානුකූල තැනකට ගෙනාවොත් මේ සියල්ල තුල අවසානයේ අපි අවධානය යොමු කරන්න ඕනේ දැනුම් පද්ධතියටනේ. දැන් බුදුදහම දැන් මම බෞද්ධයෙක් වූ පමණින් මුකුත් වෙන්නේ නැහැනේ. ඉතන මම සුදු අඳින්නේ බෞද්ධ කුඩිය ගහගෙන ඉන්නවා gedara budu pilime hama tanama e okkoma thiyenawa e ganne me gedara gedarat bo gahak thiyenawa hama dama man pansale daana maana karana okkoma etakota thama Edward ge sindu metanta enne e den ehema nan ai apita mehema vela thiyenne eke therumama budu dahama thula thibena gamburu dahama e dharmatawa pilibanda apita avabodayak ne chapadda apita me mahayana aagama samaga අද යම් ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවාද එහෙම නැත්නම් බෞද්ධයන් යම් රැවටීමක ඉන්නවාද කියන කාරණාවත් ඉදිරියේදී කතා කරන්න අවශ්‍යයි. අපි ඊට කලින් මෙන්න මේ ගීතයෙන් බලමු අපි කොහොමද 2016 වෙසක් සමරන්නේ කියලා. දැන්සැල් ළඟ පොලිම් වල sopakala satara avagini nivenada sudahagindare bala hindinno dan sellanga polinwala sopakala satara avagini nivenada sudahagindare bala දහසක් සක්වල වට අමාවතුර ගලනාදා පයිප්පේ දුඹුරු වතුර මෙලෙක් පිගානේ පුරවා මුවින් නුරා බොන්නෝ සෝපාකලා දන්සැල් ළඟ පොලිම් වල සෝපාකලා bala indinno චපා 2016 වෙසක් සැමරීම අකමැත්තෙන් හෝ සැමරීම තුලේ ප්‍රධාන වෙනවා දන්සැල තොරණ මහා පහන් කුඩු රාජයා ආලෝක පූජාව. දැන් ආලෝක පූජාවට යනකොට පොල් තෙල් පහනේ තියෙන දාර්ශනික භාවයේ විදුලි බුබුලේ නැහැ. දැන් මේ කොතෙන්ද අපි ගිහිලා තියෙන්නේ? බුදුදහම තනිකරම වැරදි පැත්තෙන් කියවන හොඳම තැන තමයි මේ. බුදුදහම තුල තියෙන්නේ ලෙහා දැමීම, අතහැරීම, ගැලවීම. දැන් මේ අපි කරන්නේ අල්ල ගැනීම, බැඳ ගැනීම, බදා ගැනීම. උපාදානය. උපාදානය. කියනෙම උපාදානය.
එතකොට මාකටිං වැඩි වෙන යනවා. ඒ කියන්නේ දැන් වෙසක් කියලා මේ කොල්ල කෑමක් සිද්ධ වෙනවා. වෙස් මූණ ඉඳලා වෙසක් කූඩුවේ ඉඳලා ඒක වෙනම කොල්ලයක්. ඒක එන්නේ වැඩි. ඒක වෙනම තියෙනවා. දැන් වෙනම ජනමාධ්‍ය ආයතන ගත්තාම වෙනම වැඩසටහන් ඒවාට වෙසක් කලාප අනු එළියේ වෙසක් කලාප ඊට අමතරව වැඩසටහන් වලට විශාල අනුග්‍රහක දැන්වීම එහෙම විශාල වෙළඳ ව්‍යාපෘතියක්. සරලාර්ථයෙන් පාරිය අපි දකින්නේ අර අල්ල ගැනීම තමයි උපාදානේ. ඒ කියන්නේ නැවත බුදුදහමට පටහැනි. බුදුදහම තුල ප්‍රතික්ෂේප කරන තත්වයක් තමයි අපි වැළඳගන්නේ. ඒම විකෘතිය. ඊළඟට මේක වෙනාර්ථකින් ගත්තොත් එහෙම මේ කාලය තුල විනාශ කරන මුදල්. දැන් දන්සල් කියන්නේ දන්සල කියන එකේ මේ මේ කෙටි අරුතක් විදිහට ගත්තොත් එහෙම දීමනේ. දානේ. දානේ. දැන් දීම කියන දේ දානය කියන දේ සාමාන්‍ය මේ මේ මනසට ගෝචර වෙන තැනට යහ දෙයක්. උදාහරණයක් විදිහට ඔබ දන්නවා දැන් අපි අපි දානය ඇතුලේ කතා කරන්නේ ප්‍රතිග්‍රහක බුද්ධිය සහ අනුග්‍රහක බුද්ධිය. මම දෙයක් දෙනවා මම ලෙහෙලා දානවා. අත්හරිනවා. අත්හරිනවා. මම දෙනවා කියන මම අත්හරිනවා. ඔබ එක ගන්නවා. ඔබ ගන්න ගමන් ඔබ තුල ඇති වෙන ප්‍රතිචාරය ඒ බුද්ධිමය ප්‍රතිචාරය මම උකහා ගන්නවා. මට දැනෙනවා ඒක. මට ෆීල් වෙනවා. දැන් මේ 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 කර්මානුරූපී ක්‍රියාවලිය තමයි මේ දානය කියලා කියන්නේ. කර්මානුරූපී ක්‍රියාවලියක්. ඒක ප්‍රොසෙස් එකක්. අපි මෙතන නෑ ඇත්තටම. අපි කොහෙත්ම නෑ. දැන් අද දවසේ දන් දෙන අය අතිබහුතරයක් ඒ දෙන්නේ යමක් අපේක්ෂාවෙන්. ඒක භෞතික අපේක්ෂාවක් නොවෙන්න පුළුවන්. යටිති අපේක්ෂාවක් තියෙනවා. අර කතරගමෙන් නැලුත් වාහන අරගෙන දෙවි බලන්න ඒ වගේ යමක් දෙන ගමන් හිතන්නේ මට මේක ලැබෙයි කියලා. තව දෙයක් තියෙන බුද්ධික මෙතනම දැන් ওই රේණුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ ගැන හුඟක් අය කතා කරනවානේ ඒ පොත්පත් ගැන. නමුත් මේ මට මගේ මිත්‍රයෙක් කිව්වා ඒ හාමුදුරුවෝ අන්තිම කාලේ කිව්වා කියලා මට පුළුවන් කමක් තියෙනවා නම් මම ලියපු සමහර පොත් මම්ම හොයලා පුච්චනවා කියලා කිව්වා කියලා. ඒක මට හරියටම සනාථ කරන්න බෑ. හැබැයි ඒ පොතක මම කියෙව්වා මේ දානේ පිළිබඳ වැරදි කියවීමක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මට හරියටම මතක නෑ ඒ යෙදුම්. දැන් කැති දන් දුන්නාම පිහි දන් දුන්නාම ඊළඟ භවයේදී මෙන්න මේ දේවල් ලැබෙනවා වගේ ලයිස්තුවක් තියෙන එක පොතක. ඔව්. දැන් ඒව හරිම ප්‍රාථමිකයි. ඒ කියන්නේ ඒ දැන් බුදුදහම ඇතුලේ එවැනි කියවීමක් නැහැ. එච්චර අමු කියවීමක්. ඒ කියන්නේ මම මේ මේ භවයේදී අහවල් දී දන් දුන්නාම ඊළඟ භවයේදී මේ මේ දේවල් ලැබෙනවා කියලා හිතාගෙන මම දේවල් මේ දන් දෙනවා කියන්නේ ඒක මහා පිසු කතාවක්. ඒ කියන්නේ මම මේ මේ භවයේදී නිකන් මේ මේ දේ දුන්නාම ලබන භවයේදී මට මෙන්න මේ මේ රූප ලක්ෂණ ලැබෙනවා. මට අපේ මේ මැදිරියෙත් එවැනි පොතක් තිබුණා. මේ අපිටත් එවැනි පොතක් ලැබිලා තිබුණා. මේ කර්ම විපාක පිළිබඳ අපි මේ කතුවරය හෝ ඒ දෙයක් නොකියා මං දැන් විශේෂයෙන් පිළින්ද වච්ච අපදානය මේ මේ වගේ දේවල් වලින් අපදානයෙන් තමයි මේ මේවා උපුටනය කරලා තියෙන්නේ. ඔබ ප්‍රශ්න කරන්නේ මේ මෙවැනි අපදාන පාළි ප්‍රශ්න කිරීමක්. අනිවාර්යයෙන්ම බුද්ධික බුදුදහම හරි සරලයි. සියල්ල අනිත්‍යයි. අපි දේවල් එක බැඳින්න බෑ එහෙම. උපාදානයේම වරදක්. දැන් දැන් මේක තවත් දියුණු කතිකාවකට අපි ගෙනිච්චොත් එහෙම අපි නැවතුණා කතා කරමු. දැන් බලන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලියම අපිට අපේ සිත පහළවන විදිය. ඒක හරි සරලයි. භෞතිකයක් සහ භෞතික නොවන අර්ධයක්. ඒ කියන්නේ ෆිසිකල් නොන් ෆිසිකල්. භෞතික ශරීරයක් භෞතික නොවන හිතක්. දැන් මේ දෙක අතර තිබෙන සම්බන්ධතාව තමයි මේ අපි කතා කරන තැන. එතකොට දැන් වෙනස් නොවන කිසිම දෙයක් නැති කල හිතලා බලන්න මම යමක් පූජා කරනවා දන් දෙනවා මට යමක් ලබා ගන්න හිතාගෙන පෙරලා. එයම ප්‍රාථමිකයි. එයම බුදුදහම වැරදි තැනකින් කියවීමක්. බුදුදහම විකෘති කිරීම. ඒ දැනුම් පද්ධති මහා සංවාදී නැති කිරීමක්. දැන් හිතලා බලන්න දැන් දැන් වෙනත් ආගමකට මේක හරියන්න පුළුවන්. උදාහරණයක් විදිහට ආත්මය පිළිබඳ කියවීමක් තියෙන සෝල් කියන එක. ඒ කියන්නේ කෙනෙක් ශාස්ත්‍රවාදීන්ට අන්න ඒ වගේ. ඒ කියන්නේ මේ මොහොතේ යමෙක් මැරෙනවා මිය යනවා ඊට පස්සේ ඔහු නැවත තැනක ගිලුපු දිනවා. ඒ ආත්මයක් යනවා එතනට. එතකොට හරිනේ දැන් බැංකුවේ සල්ලි දැම්මම වගේ පස්සේ ගන්නවා ඒක. දැන් මෙතන හිම කතිකාවක් නැහැ. ඇත්තටම දැන් බුදුදහම තුල තිබෙන්නේ දැන් මේක සරල අර්ථයෙන් කෙනෙකුට තේරෙන්න කිව්වොත් එහෙම ඉපදෙන්නේ මමත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. ඒ තමයි ක්‍රියාවලිය. මම නොවන මම නෙවෙයි හැබැයි වෙන කෙනෙකුත් නෙවෙයි. ඒකේ තේරුම වෙනස් වීම. අනන්‍යතා ලක්ෂණ යන්නේ. අනන්‍යතා ලක්ෂණ වෙනස් වෙමින් යන්නේ. ඒ වෙනස් වීමක්. සියල්ල වෙනස් වන අවකාශයක් ඇතුලේ කිසිදු සලකුණක් අවසානයේ ඉතුරු වෙන්නේ නැහැ එකම දෙයක් හැටියට. ඒ ලොකු කතාව. ඒතර දැන් නැවත අපි මේ වෙසක් කතාවට ආවොත් එහෙම මේ වෙසක් කාලය තුල අති විශාල මුදල් ප්‍රමාණයක් අපි නාස්ති කරනවා.
දැන් හිතන්න දන්සල් කියන්නේ ගිහිල්ලා බලන්න හැන්දෑවට ඒ දවසට මිනිස්සු අයිස්ක්‍රීම් කකා පාර දිග යනවා. ඒ කියන්නේ අයිස්ක්‍රීම් දන්සල්. එක අතක අයිස්ක්‍රීම් තුනේ අනිත් අතේ අයිස්ක්‍රීම් දෙකේ කටේ එකයි එහෙම කකා යනවා. මේක අදි පරිභෝජනයක් නේ, නාස්තියක් මේක. එතකොට දැන් විවිධ බීම වර්ග ඒ নানা ප්‍රකාර දන්සල් තියෙනවා. අවසානයේ හිතලා බලන්න හරියටම ගණන් බැලුවොත් කවුරු හරි ඒ කියන්නේ බිලියන ගානක මුදල් අපි නැති කරනවා. ඒ තොරන් වලට අමතරව. දැන් තොරන් කියන්නේ ඇත්තටම වහාම මේ නීතිය නෙමෙයි, බුද්ධිමේ කතිකාවක් ඇතුලේ නවත්තන්න ඕන එක. මං කියන්නේ ඒක හරිම ගෝත්‍රික ලක්ෂණ තියෙන මේ වැඩක් ඒක. හිතන්න ඇයි වෙසක් එකට අපිට බැරි මහා ධර්ම කතික ඇති කරන්න? බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ නෙළුම් පොකුණේ හැම පන්සලකම ගමේ මිනිස්සු ඔක්කොම ගෙනල්ලා අතීතයේ චාප තිබුණා ගමක්. එහෙම තමයි තිබුණේ. සාකච්ඡා තිබුණා. සාකච්ඡා මණ්ඩ වෙදී වුණා. මුළු ලංකාවම මේ අර බොරු බණ නෙමෙයි, අර නිකන් අර ප්‍රසිද්ධිය කරන ධර්ම සාකච්ඡා අර ජනප්‍රිය ඒවා නෙමෙයි. දැන් මං ඒ නමම කියන්නම් ඔබ අකමැති නැත්නම්, දැන් කොළොන්නාවේ සිරිසුමංගල හාමුදුරු වගේ අය ඇත්තට මේ බුදුදහම ඇතුළට ගෙනත් දාපු අර ජනප්‍රිය ලක්ෂණ විශාල හානියක්. මේ මං හිතන්නේ අර මහා මායා පෙරහැර වගේ දේවල් ආරම්භ කරේ උන්වහන්සේ. ඒ වගේ තමයි. දැන් ඔය ඇත්තටම කිව්වොත් එහෙමද පිච්චමල් පූජා වගේ ඒවා ගත්තාම ඒවා ජනප්‍රිය ධාරාවේ දැන් කෙනෙක් කියන්න පුළුවන් මේවා නිසා බුදුදහම පවතිනවා, ඒ නිසා අපිට ආලෝකයක් ලැබෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් බුදුදහම කියන්නේ මේ බුද්ධිමත් කතිකාවක්. ඒ සියල්ල අතහැරියාම ඉතුරු වෙන බුදුදහම. සියල්ල ණය යනකොට සියල්ල ඉවර වුණාම ඉතුරු වෙන බුදුදහම. හේතුව තමයි විශ්වයේ යථාර්ථය පිළිබඳ කතිකාව ඒකනේ. විශ්වයේ යථාර්ථය දැන් විශ්වයේ කියවනවා ජීවිතය හරහා. ඒ තමයි බුදුදහමේ සාරය. එතකොට දැන් අපි මේ දැන් කරන්නේ තනිකර මේ බුදුදහම තමන්ගේ ව්‍යාපෘතියකට දාගන්න. මං කියන්නේ මේක ඉසම් වෙන තැන, ISM බුඩිසම් වෙන තැන. දැන් කාල් මාක්ස්ගේ ඉගැන්වීම යෝජනාව විශ්ලේෂණය දැනුම් පද්ධතිය මාක්සිසම් වෙනවනේ. මාක්ස් වාදය වෙනවා. වෙච්ච ගමන් කොටුවක් හැදෙනවා. හදපු ගමන් මාක්ස් අපේ වෙලා මාක්ස්ට කැමති නැති කට්ටිය ඒගොල්ලන්ගේ වෙලා උන් අපි වෙලා හැම එකක් වෙනවා. මම මේ සරලාර්ථයක් ගේන්නේ. බුදුදහමටත් ඒකම වෙනවා. දැන් බලන්න නිකාය බෙදෙන හැටි අපි. නිකාය බෙදාගෙනනේ දැන් බෙදීමට එරෙහිවනේ ගෞතම බුදුන් එන්නේ. බෙදීමට එරෙහිව, අසමානතාවට එරෙහිව, විෂමතාවට එරෙහිව තමයි බුදුදහම එන්නේ. වසර සූත්‍රේ හොඳ පැහැදිලි කරනවා. පැහැදිලිම සඳහන් වෙනවා. අපි කරලා තියෙන නිකායවල බෙදාගෙන. දැන් මේක ඉතාම නිර්දය විදිහට විවේචනය කරන්න ඕන එක බලන්න. එක සංඝ පරපුරක උර දෙකම වහනවා සිවුරෙන්. එක සංඝ පරපුරක් එක උරේ විතරයි වහන්නේ. කුලභේදේ දරුණු විදිහට සංඝ ශාසනයට එන. කොහොමද ඒක එන්නේ? එහෙම වෙන්න බෑනේ. සංඝ සසුනට කුලභේදෙ ඉන්න බෑනේ. කරන්න ඕනේ මේ අද වෙනකොට මම හිතන්නේ ඒවා බොහෝ දුරට වෙනස් වෙමින් කුලභේදයට වඩා වෙනත් දේවල් තමයි මම හිතන්නේ අද වෙනකොට තවත් වෙනවා වෙන්නේ. නමුත් අතීතයේ කුලභේදයේ තිබුණා කියන සාධක තියෙනවා. අද වෙනකොට මේවා බොහෝ දුරට අඩු වෙමින් පවතින නිසා නාට බුද්ධික තියෙනවා. දැන් ඔබ ඔයලා බැලුවොත් මම මට අත්දැකීම් කියන්න පුළුවන්. ඒ කියන්නේ මම මිත්‍රයෙක්ගේ එක්තරා මං ඒ තැන් කියන්නේ නැතු වින්නම් එක පන්සලක මේ හාමුදුරු කියන්නේ ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් ආවා එක දානයකට. ඊළඟ පන්සලේ ඒ ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් ආවම අර කට්ටිය ගියා. මගේ පුද්ගලික අත්දැකීමක් මේක, මේ ඈත කාලයකක් නෙමෙයි. ඒක තියෙනවා. අපි මේක ඕපන්ලි කතා කරන්න ඕනේ, විවෘතව කතා කරන්න ඕනේ මේක. මම කියන්නේ බුදුදහම රැක ගැනීම කියන්නේ අපි බොරුව ටික ආරක්ෂා කරන එක නෙවෙයි. බුදුදහම තරම් විවෘත සංවාදයක් ලෝකයේ අද වෙනකම් පහළ වෙලා නැහැ. ඒක අපිට අධ්‍යයනය කරමින් භාවිතයට ගනිමින් සාකච්ඡාවට ගන්න පුළුවන් එකක්. මම මෙහෙම කියන්නම් ඔබට. බලන ලංකාවේ මේ මාතෘකාවට කෙලිම අදාළයි. දළදා මාලිගාව හරියට වැඩ කරන්න පටන් ගත්තොත් මුළු නුවරම නැගිටින්නේ නැද්ද? මුළු ලංකාවටම මහා පණිවිඩයක් දෙන්න බැරිද? එතකොට කළුතර බෝධිය ඔවුන්ට ලැබෙන මුදල් අති විශාල ප්‍රමාණයක මුදල් ලැබෙන මොනවද ඒවට කරන්නේ? මධ්‍යස්ථාන මොනවද කරන්නේ? දැන් ඒවා නිකන් මේ විකිනෙන මධ්‍යස්ථාන වෙලා තිනවා. ඇත්තටම ලංකාව පාලනය කළේ කලක් මේ රාජාවලිය බැලුවාම සංඝ සාසනේ. සංඝ සසුන තමයි මේ රාජ්‍යත්වයට උපදෙස් දෙමින් ඒ ළඟ ඉඳිමින් රටේ සැහැන දෙයක් කරලා තියෙන්නේ. අද දවසට ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියට මේක හරි නොයන්න පුළුවන්. ඇයි ජනාධිපතිවරු පොඩ වුණාම දුවන්නේ මහානායක හාමුදුරුවෝ හම්බ වෙන්න? ඒ අපේ සම්ප්‍රදාය. ලංකාවේ සිංහල බෞද්ධ රාජ්‍යත්වයක් තිබෙනවා 1815 පස්සේ. එහෙම තමයි ගිවිසුම් ගත වුණේ. විවස්ථානුකූල එක තිබෙනවා. දැන් ඊට එරෙහිව යම් යම් දේවල් සිද්ධ වෙනවා. එය ඉවර කළා දාන මම යෝජනා කරන්නේ ඒ තරම් බලයක් එතනට තියෙනවා. දැන් දළදා මාලිගාවට කරන්න පුළුවන් දේවල් අසීමිතයි. දැන් කරන්නේ වා නෙවෙයිනේ. දැන් නිකන් ඇත්තටම කරන්නේ තොරොම්බල් වැඩේ. වැඩ කියන්නේ නිකන් තොරොම්බල් සිල්ලර වැඩ කරන්නේ. ලංකාවට මහා දැනුම් පද්ධතියක් පොම්ප කරන්න පුළුවන් තැනක්. ලෝකෙ මිනිස්සු එන්න ඕනේ දළදා මාලිගාව හොයාගෙන බුදුදහම ඉගෙන ගන්න. පැහැදිලිද?
එතනට ඉන්න අද එහිත් සහ අටමස්ථානයේ ශ්‍රී මහබෝධි ආසන්නයේ පවා හින්දු ලක්ෂණ බොහෝ දුරට දකිනවා. ඒ හින්දු ජෛන දැන් කවුරු හරි මේක කිව්වොත් අකමැති වෙන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ, රෝමානු කතෝලික ලක්ෂණ ඇවිල්ලා නැද්ද? දැන් බලන්න, දැන් මර්සලින් ජයකොඩි මේ පියතුමාගේ කාර්ය වෙන එකක්. ඔහු වෙන විදිහකට බුදුදහමයි රෝමානු කතෝලික ඉගැන්වීම් සංසන්දනය කරලා ඒක නිර්මාණ කෙරුවා. ඒක වෙන එකක්. පන්සලේ පියතුමා කියලා කියන්නේ. පන්සලේ පියතුමා කියලා කිව්වනේ ඒක වෙනම කියවීමක්. ඒක මං හිතන්නේ බොහොම අහිංසක විදිහට සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි දැන් ඊට වැඩි ඒවා වෙනවා. දැන් බලන්න අපි හැමෝම කැමතිනේ බලන්න වෙසක් ඒවට අපි කියන්නේ මේ භක්ති ගීත. බැතිගී. බැතිගී කොහෙන්ද එන්නේ? කැරොල්. පල්ලි කැරොල්. දැන් පල්ලිය තමයි කැරොල් ආවේ. මේ තොරණ පවා ආවේ අන්‍යාගමිකයන්ගේ නිර්මාණයක් විදිහට. කෙලින්ම අන්‍යාගමික. තේරවාදී බුදුදහම තුල තිබෙන ලක්ෂණ මේවා නොවේ. හැබැයි පාහියන් භික්ෂුවගේ දේශාටන වார்த்தාවල අපිට හමු වෙනවා මග දෙපස චිත්‍ර පලක ප්‍රදර්ශනය කරමින් තිබුණා කියලා. හරිනේ බුද්ධික, ඒ දවසත් මේක වෙන්නේ නැතිනේ. දැන් ගෞතම බුදුන්ගේ සමයේ පවා ඒ වැරදීට කියූපෝ අය හිටියානේ. ඒ කියන්නේ දැන් මේ දැනුම නිකන් ගන්න බෑනේ. ඒක අනිවාර්යයෙන් මේ ගැනුම මේ දැනුම අපි අභ්‍යාසයෙන් ගන්න ඕන එකක්නේ. දැන් පොතපත කියවමින් සාකච්ඡා කරමින් ධර්ම සාකච්ඡාව කියන්නේම වෙනම ලයිෆ් එකක්, ජීවිතයක්. අපි නිකන් පොයට සුදු ඇඳගෙන ගිහිල්ලා නිකන් මේ එහෙම එකක් නෙවෙයි ඒක. ඒ තුල කිමිදෙමින් ජීවිතේ කිරා මැන බලමින් ඒවා කරමින් දැන් මෙහෙම හිතන්න. දැන් ඔබ කාට හරි මෛත්‍රී කරනවා කියන එක ඔබ කරන්න ඕන එකක් නේ. ඔව්. ඒක නිකන් වචනින් දැන් මට කියන්න පුළුවන් මම මේ හැම සතෙකුටම අනුකම්පා කරනවා. හැබැයි මං එහෙම කරන්නේ නැහැ. ඒක එහෙම කර දැන් මෛත්‍රිය කියන එක භාවිතයට ගන්න කෙනෙක් අපිට පේනවා. ඒ තුල එතකොට ඊර්ෂ්‍යාව නැහැ, තරඟකාරීත්වේ නැහැ, අනිත්‍යකාව යටපත් කරන්න හැඟීමක් පහළ වෙන්නේ නැහැ. බොහොම අල්පේච්ච ජීවිතයක්. ජීවිතේ දැනෙනවා, අනිත් අයව මේ කියවනවා, එහෙමනේ. දැන් බලන්න ඔබ ජනප්‍රිය කතාව කියන්න. හුඟක් තැන්වල ඉන්නවනේ ප්‍රසිද්ධ මේ සිංහල බෞද්ධ වගේ අය. ඒ කියන්නේ පොයට සුදු වඳින්නේ, කාර්යාලවල ඉන්නවා. ඒ කියන්නේ සමහර කාර්යාලවල ඉන්නවා රාජ්‍ය අර්ධරාජ්‍ය පුද්ගලික. බුදුදහමෙන් සටන් කරන පිරිසක් ඉන්නවා. සටන් කරන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ නිකන් දැන් මේ මගේ කතා අහන්න කැමති නැති කට්ටියක් ඇති. මේ යකා මොනවද මේ කියන්නේ කියලා. ඒ තරම් බෞද්ධ වගේ කට්ටියක් ඉන්නවා, කිසි කෙනෙකුට උදව් කරන්නේ නැහැ. රාජකාරී හරියට කරන්නේ නැහැ. දැන් ඔබ හිතන්න මෙහෙම කෙලිම කතා කරමු. සිංහල බෞද්ධ කියන කෙනෙක් හරියට වෙලාවට වැඩට එන්න ඕනි. මම මේ කතා කරන්නේ වෙනම දෙයක්. රාජකාරී උප්පරිම මට්ටමින් කරන්න ඕනි. ලැබෙන්නේ මොනවද කියලා බලන්න බෑ. අනිත්යට පුළුවන් තරම් උදව් කරන්න ඕනි, උපදෙස් දෙන්න ඕනි, පාර පෙන්වන්න ඕනි, ඊර්ෂ්‍යා කරන්න බෑ, කිසි කෙනෙක් වෙනුවෙන් තරහ වෙන්න බෑ. එහෙමද තියෙන්නේ? හොයලා බල. එහෙමද තියෙන්නේ? දැන් මම කියන්නේ සිංහල බෞද්ධයෙක්ද නැද්ද කියලා හොයාගන්න හරි ලේසි. බෞද්ධයා වූ කලි දැහැමි පුද්ගලෙක්, මහා දැනුමින් පිරිපුන් පුද්ගලෙක්, මහා පෞරුෂයක්. ඒ කියන්නේ බෞද්ධ කියලා කියන්න දෙයක් නැහැ. ඇසුරු කරාම තේරෙන්න ඕනේ මෙයා බෞද්ධ තමයි කියලා. දැන් වෙන්නේ එහෙම නෙවෙයිනේ. අපි සුදු ඇඳලා බෞද්ධ කොඩියක් ගහගෙන නිකන් පෙන්නන මං බෞද්ධ වාහනවල ගහගෙන, මං කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපේ කතිකාවේක නෙවෙයි. මම යෝජනා කරන්නේ 2016 මේ වෙසක් සැනකෙළිය වෙනුවට ඒක වෙන්නේ නෑ බුද්ධික, මේක වෙන්නෙම නෑ. විය යුතු දේ තමයි මහා ධර්ම කතිකාවක් ඇතිකරන එක. රූපවාහිනී නාලිකා, රේඩියෝ නාලිකා, ලංකාවේ හැමතැනම අපි මේක කතා කරන්න පටන් ගන්න ඕනි. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? අපි අධිවේගී ගමනක් යනවා. අපි දැන් මේ වෙනකොට ඔබට පේනවා අපි අන්තර්ජාල පුරවැසියෝ. දැන් ළමයි ගත්තාම හරි බහනක තත්ත්වයක් බුද්ධික තියෙන්නේ. ගෙවල් වල අම්මලා තාත්තලා එක්ක කතා කරන්න ළමයින්ට වෙලා නැහැ. Facebook එකේ ඉන්නේ. අම්මලා තාත්තලා තියෙන Facebook එකේ. ඒක වෙලාවක ටෙලිනාට්‍ය වලම හිටියනේ. දැන් ඒකෙන් පොඩ්ඩක් අයින් වෙලා තනිකර Facebook ඉන්නේ. වෙනම chat කරන තාත්ත එක තැනක, අම්මා එක තැනක, ළමයි වෙන තැනක. දැන් සමහර රටවල තියෙනවා අම්මලා තාත්තලාත් එක්ක ළමයි සති ගණන් කතා කරලා නැහැ. මේක ඇමරිකාක්ස ජනපදෙත් තියෙන ප්‍රශ්නයක් විදිහට. එංගලන්තෙත් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් එන්නේ නිකන් විකාර රූපී වේගණ යනවා. චාපවක දැන් ඇමරිකාවේ එහෙම කරනවා කියපම අපේ ඇතම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක තමයි ප්‍රවණතාවය, ඒක තමයි හොඳ දේ කියලාත් නේ. ලංකාව කරේ තියන් ඉන්නවනේ ඇමරිකාව. මම හැම වෙලේම ඇමරිකාව ගන්න උදාහරණයට අපි හිතාගෙන ඉන්නවනේ අපේ මේ මොඩල් කන්ට්‍රි එක ඇමරිකාව කියලා අපි හිතනවනේ. එහෙම ලංකාවට මුකුත් කරගන්න බෑ අන්න රටවල්, එහෙම හිතනවනේ. ඇමරිකාවේ කරනවා නම් අපි කරපුවාම අපිත් ඒක කරන්න ඕනේ කියලා මානසිකත්වයක්. අපි එහෙම මානසිකත්වයක්, අපේ මහා දීන මානසිකත්වයක් තිබෙනවා. ලංකාවේ නෝන ඕන එක පිළිගන්නවා නිකන් ලංකාව. ලංකාව එතන තියෙන්නේ දැන් නිකන් පැපුවා නියුගිනි කිව්වත් හොඳයි වගේ. දැන් ආඩම්බරයට නිකන් හිතන්නකෝ, නැත්තම් බුද්ධික මැද පෙරදිග ගිහිල්ලා අපි මේ වෙන මාතෘකා. අපි මැද පෙරදිග ගිහිල්ලා වාල්කම් කරයිද? කුඹුර පුරන් වෙන්නේ නැරලා, පොල්ගස් ටික වේලෙන්නේ නැරලා,
සම්පූර්ණ මේ එළවලු කොරටු නැති වෙන්නේ අර ළමයිටික සීසි කඩ ගිහිල්ලා ගෙදර හිටපු අම්මා එහෙම නැත්නම් කාන්තාව බිරිඳ මැද පෙරදි ගිහිල්ලා වාල්ගම් කරයි. එන ගහගෙන තුවාල වෙලා මලමිනි වගේනේ සමහර මලමිනි එන්නේ වගේ නෙවෙයි ලංකාවට. අපි බොහොම ආඩම්බරෙන් විදේශ විනිමය අරගෙන පාවිච්චි කරනවා. අපි කියනවානේ මේ අපි මහා අභිමානවත් රටක් කියලා. අපි එතන නැහැ. මම කියන්නේ මේ රටේ කවුරු හරි බෞද්ධ කියනවා නම් ඔවුන් මෙතනට ආමන්ත්‍රණය කරන්න ඕනි. කෘෂිකර්මාන්තේ ගොඩ ගන්න ඕනි. ගහකොළ කපන එකට විරුද්ධ වෙන්න ඕනි. ගංගා වැලි ගොඩ දාන එකට විරුද්ධ වෙන්න ඕනි. එතකොට ඉදිරි පරම්පරාව අපි මේ බලගන්වන්න ඕනි. දැන් බෞද්ධ ගුරුවරයෙක් හොයාගන්න හරි ලේසි. බලන්න වෙලාවට වැඩ දෙනවද? ළමයින්ට උගන්වනවද ආදරෙන්? පන්තියට එන්නේ නැති ළමයි අරගෙන එනවද? ළමයින්ගේ පුද්ගලික දේවල් හොයලා බලලා ඒගොල්ලන්ට උදව් කරනවද? අර ගුරු පියාණි. අන්න ගුරු පියෙක් නම් බෞද්ධ. අහන්න දෙන්නේ ඇයි? චපා දැන් නැවතත් අපි 2016 වෙසක් උත්සවයේ පැත්තට ගියොත් මම හිතන්නේ අපි මේවා පිළිබඳව හිතවතුනේ කතා කරන්නේ මේවා නිසා බුදුදහම පිරිසිදු බුදුදහමට යම් විනාශයක් වෙන නිසායි. චපා මම මුලිනුත් මතක් කරා ආලෝක පූජාව හොඳ දෙයක්. අපි පහනක් පත්තු කරලා එයින් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. මරණය පිළිබඳව එහි යම් යම් සංකේත අවස්ථා තිබෙනවා. මරණය විය හැකි අවස්ථා කීපයක් පොල්තෙල් පහන නිවි යන විට එයින් අනාවරණය වෙනවා, ගම්මෙමාන වෙනවා. විදුලි බුබුලු දසදහසක්කින් චෛත්‍යයක් ආවරණය කරලා මේ ප්‍රඥාව ලබන්න බැහැ. මලක් පූජා කරලා විශේෂයෙන් ඉක්මනින් පරවෙන මලක් පූජා කරලා මේ මල පරවෙනවාසේ මගේ කයත් වෙනසේ කියලා අපි ගාථාවෙන් කියනවා. අද වෙනකොට ධාතු වන්දනා, මෙත් බෝසත් වන්දනා, දසදහසක් පිරිකර පූජාවන් මෙන්න මේ දේවල් වලට කේන්ද්‍ර වෙලා තියෙනවා බුදුදහම. මේ පිළිබඳ මොකද්ද ඔබ දරන මතය? බුද්ධික මේ විකෘති වීම කොච්චර බරපතලද කියනවා නම් ඔබ විශ්වාස කරන්න ගෞතම බුදුන් මේ දැන් පහළ වුණොත් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. මම ඒක බය නැතුව කියනවා. ගෞතම බුදුන් මේ දැන් පහළ වුණොත් මිනිස්සු ගෞතම බුදුන් පිළිගන්නේ නැහැ. ඒ තරමටම මේක විකෘති වෙලා තියෙන්නේ. අපි හිතාගෙන ඉන්න දේ නෙවෙයි බුදුදහම කියන්නේ. දැන් ගෞතම බුදුන් දැන් ඇවිල්ලා කිව්වොත් එහෙම මම දේශනා කරේ මේක නෙවෙයි. මම හොයාගත්තේ මේක නෙවෙයි කිව්වොත් මිනිස්සු කියයි නෑ නෑ අපිට ප්‍රශ්නයක් නෑ ඒක. දැන් මේක තමයි අපි කරන්න කියලා කියනවා. ඒ තරමටම අපි පිරිහිලා තියෙන්නේ. මේ පිරිහිම වටහා ගන්න බුද්ධික දැනුම ඕනනේ. දැනුම නැතුව මේක තේරුම් ගන්න බෑනේ. නැවතම සොක්‍රටිස්ට යනවා. දැනුම කියන්නේ හොඳකමනේ, ප්‍රඥාවනේ. දැන් ප්‍රඥාව නැති කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ප්‍රඥාව වඩවා ගන්න කැමති නැති කෙනෙකුට මේක තේරෙන්නේ නැහැනේ. චපා ප්‍රඥාව වඩවන්න බැරි වෙන ආකාරය යම් යම් ව්‍යාපෘති සිද්ධ වෙනවා නේද රට තුල? අනිවාර්යයෙන්ම දැන් බුද්ධික අවුරුදු හිතන්න 14ක 15ක ගෑනු ළමෙක් පිරිමි ළමෙක් කොහෙන්ද පාර අහගන්නේ? පාර අහගන්න තැනක් නැහැ. අර කසිකබල් ටෙලිනාට්‍ය ටික, ඊට පස්සේ මේ මාධ්‍යවල යන විකාර රූපී වැඩසටහන් ටික, ඊට පස්සේ අන්තර්ජාලයේ විශාල වශයෙන් ලිංගික මේ වෙළඳපොලක් වෙලා තියෙනවා. ඊටාම ලාභ කැත නින්දිත ලිංගික වෙළඳපොලකට ආමන්ත්‍රණය කරනවා. ඒතර මේ සියල්ල අතරේ කොහෙන්ද පාර හොයාගන්නේ? පාර හොයාගන්න තැනක් නැහැනේ. දැන් ප්‍රඥාව වැඩෙන්න හුඟක් සාධක වුණනේ. දැන් හිතන්න ගෙදර අම්මලා තාත්තලාගේ හැසිරීම, ගමට බැස්සම වටපිටේ හැසිරීම, ඊට පස්සේ මේ අපි හිතමු දැන් තමන්ගේ පාසලට ගියාම එතන ගුරුවරුන්ගේ හැසිරීම, විදුහල්පතිවරයාගේ හැසිරීම, එතකොට අනෙක් ළමයින්ගේ දෙමාපියන්ගේ හැසිරීම, ළමයින්ගේ හැසිරීම, ඔහොමම මේක සංකීර්ණයක්නේ අන්තිමට. දැන් එහෙම ගත්තාම අපි අනාතයිනේ. අපි අනාතයි. දැන් කවුරු හරි හිතන් ඉන්නවනම් මං බැංකුවේ සල්ලි දැම්මා, මං දැන් ස්විස් බැංකුවේ සල්ලි දාලා තියෙන්නේ, මම මෙච්චර ආයෝජනය කරලා තියෙනවා කියලා හිතුවොත් ඒක හරි මෝඩකමක්. හේතු අපි ආව ගියානේ. අපි ආව ගියා. දැන් මේ අනිත්‍ය බව තුල අපිට එහෙම පවතින්න බෑ. දැන් අපි වටහා ගත යුතු දේ තමයි ජීවිතේ ඊටාම සරලයි හැබැයි සංකීර්ණයි. මේ සරල සහ සංකීර්ණ ප්‍රපංචය තමයි බුදුදහම ඇතුලේ සාකච්ඡාවට ගන්න. අපි කොහොමද පවතින්නේ? දැන් අපි එක්කෝ අපි ගැඹුරු මේ ගැඹුරු තැනකට ජීවිතය තල්ලු කරලා බුදුදහම ඇතුලේ මේ සැරිසරමින් ජීවිතය ඉවර කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි නිවන් දකින්න ඕනේ. මේ ජීවිතේ සියලු බැමි ගලවලා දැම්මහම පවතින්නේ අපි. ඔව්. ඒ හරි සරලයිනේ. ඒ කියන්නේ සාධක ගොඩකින් කෙනෙක් හැදෙනවා. දැන් මාව හදාගෙන තියෙන සාධක ටික ඔක්කොම ගැලෙව්වහම මම නැහැ. ඒක තමයි කතාව. එතකොට දැන් අර පහන ඇසුරෙන් ඔබ කියන්න හදන්නේ එහෙම කතාවක් නේ. ඒ කියන්නේ පහනේ තෙල් ටික, පහනේ තෙල් ටික, ඊට පස්සේ තිරය, ගින්දර, අපෝ ඔක්සිජන් වගේ සාධකේ ඔක්කොම ටික නැතුනම ගින්දර නැහැ.
කනෙක්ෂණක් නැතුව යනවා බැඳීම. ඉතින් මේ ගැඹුරු දහම වටහා ගන්න මම නැවත කියන්නේ භාවිත අරුතින් වටහා ගන්න නම් ප්‍රඥාව ඕනි. ඒ ප්‍රඥාව වඩවන්න ඕනි ධර්ම සාකච්ඡා ඒකටනේ. දැන් හුඟක් ධර්ම සාකච්ඡාවල තියෙන බුද්ධික උපාදානය බදා ගැනීමක් තියෙන්නේ. ධර්ම සාකච්ඡාවලට අද වෙන විට බොහෝ දුරට ජනමාධ්‍යවල භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වය විශාල අඩුවක් තිබෙනවා. බොහෝ විට ධර්ම සාකච්ඡා නැත්නම් බොහෝ දින සාකච්ඡාවල කතා කරන්නේ ජ්‍යොතිෂය, දෙවියන්, නොපෙනෙන ලෝකයන් පිළිබඳ, නොපෙනෙන සත්ව කොට්ටාස පිළිබඳව, ග්‍රහ තාරකා පිළිබඳව, හොල්මන් පිළිබඳව. මිනිස්සු ආසයිනි බුද්ධික දැන් අපි ගත්තොත් එම් පොඩි ළමයෙක් බොහෝ වෙලා බලන්න ඕනෑම පවුලක පොඩි ළමයෙක් පුංචි ළමයෙක් හරි ආසයි නිරුවතින් ඉන්න බලන්න. ඒගොල්ලොන්ට හරි විනෝදයක් ඒක. ඒ පොඩ්ඩ උනහම ඇඳුම් ඔක්කොම ගලවලා දුවන්න ආසයි. මිනිස්සු ආසයි නිරුවතින් ඉන්න. මිනිස්සු ආසයි ආයි කැලේට යන්න. මිනිස්සු ආසයි වනචාරී වෙන්න. මේක තමයි ඇත්ත. දැන් මේ ශිෂ්ටත්වය කියන්නේ අපි ගොඩ දාපු එකක්නේ. දැන් බල්ලෙක් අරගෙන බල්ලට අපි කිව්වොත් එහෙම මෙහෙම හැසිරෙන මෙහෙම හැසිරෙන තරඟවලට ගෙනිනවා තමයි. ඒ ඉතින් වෙන ව්‍යාපෘතියන්නේ. අපිට බල්ලෙක්ව ශිෂ්ටත්වයට ගේන්න බෑනේ. උදේට දත් මදින්න, මෙහෙම අඳින්න, මෙහෙම නිරුවත පෙන්වන්න එපා, බැල්ලියෙක් දැක්කොත් මෙහෙම හැසිරෙන්න එහෙම කරන්න බෑ. හේතුව එයා ශිෂ්ටාචාරගත වුණේ නැහැ. දැන් ශිෂ්ටාචාරගත වීමම තමයි අපේ තියෙන අභියෝගය. මම හිතන්නේ චාපා අපි මේ ශිෂ්ටාචාරගත සත්වයන් විදිහට වගේම ගැඹුරු ගැඹීර දහමක් අනුගමනය කළ යුතු පිරිසක් විදිහට අද වෙන විට යම් යම් සරලකරණයන්ට පත්වෙන්න හේතු සාධක වෙච්ච ව්‍යාපෘති පිළිබඳවත් අපි සාකච්ඡා කළ යුතුයි. මම හිතන්නේ මේ ඔබ අර මුලින් සඳහන් කළා වගේම අසබු ඇතැම් අසපුවල තිබෙනවා මෛත්‍රී බෝධිසත්ව පිළිමවලට ඔටුනු පළැන්දීම්, ඇතැම් නැහැවීම්, ස්නානය කරවීම්, මේවා මෙවැනි දේවල් එක්ක වෙසක් ජනමාධ්‍ය මගින් උළුප්පා දක්වනවා ධාතු වන්දනා. මේ දේවල් පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. ඇත්තටම බුද්ධික මේ වෙන්නේ විකිණීමනේ. දැන් ජනමාධ්‍යයට මුදල් උපයන්න ඕනි. ඒ සඳහා වෙළඳ දැන්වීම අවශ්‍යයි, අනුග්‍රහක දැන්වීම අවශ්‍යයි. දැන් මිනිස්සු කැමති දේ අර කුණු රස නම් දැන් මිනිසා තුල ඉන්න සතාව අවදි කරනවා. අර ලේසි දැන් වෙන්නේ ඒක තමයි. දැන් මිනිසා තුල සත්තු ඉන්නවා. දැන් මිනිහා කියන්නේ සතෙක් නේ, අතරම සත්වෙක්. ඒතර වෙන වෙන සත්තුත් ඉන්නවා. දැන් මේ සත්තුන් මේ සතාව අවදි කිරීම තමයි ජනමාධ්‍ය හරහා කරන්නේ. ඒක තමයි මාකට් එක. දැන් ඒ පිස්සු වට්ටනකොට ඒක මිලදී ගන්නවා. පිස්සුවටන ලේසි. දැන් මේකට තියෙන මේ ඉතාම සූක්ෂම මෙවලම තමයි ලිංගිකත්වය. ලිංගිකත්වය කියන්නේ මේ ලොකු කුඩා ඔක්කොම පිස්සුවටන්න පුළුවන් විදිහක්. එතකොට දැන් වැඩි වැඩියෙන් මේ ලිංගිකත්වය පාවිච්චි කරනකොට චිත්‍රපටවල, ටෙලි නාට්‍යවල, එතකොට විවිධ වැඩසටහන්වල, අන්තර්ජාලයේ විශේෂයෙන් දැන් ඒක ඉතාම පහළ තැනකට බුද්ධිමය කතිකාවක් ඇතුළේ නෙමෙයිනේ මේක වෙන්නේ. දැන් අපිට ඕන නම් ඉතාම ගැඹුරු බුද්ධිමය කතිකාවක් ඇතුළේ ඇඳුම් ගලවන්න පුළුවන්. ඒක වෙන එකක්. එතකොට දැන් සීගිරි චිත්‍ර නිර්මාණය වුණේ එවැනි කතිකාවක් එක තැනක ඉඳගෙන. ඒක වල්කමට නෙවෙයි. දැන් අද දවසේ අපිට මේ නිර්වත වල්කමක්නේ. ඒක වෙන එකක් නේ. එතකොට දැන් ඒක කරගන්න තරම් අපිට දැන් දැනුම නැහැ. ඒතර දැන් මේ සියලු ව්‍යාපෘති ආමන්ත්‍රණය කරන්න සත්තුන්ට, අපේ ඇඟ ඇතුළේ ඉන්න සත්තුන්ට. ඒතර සත්තු ටිකක් තමයි එළිය පේන්නේ අපිට. දැන් මේක කොහොමද මේ වෙනස් කරගන්නේ? වහාම ධර්ම සාකච්ඡා ඇති වෙන්න ඕනි. කලාව සාහිත්‍ය ඇතුළු, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගීත නිර්මාණය වෙන්න ඕනි. සංගීතය සඳහා යොදන්න පුළුවන් චිකිත්සාවක් විදිහට. අපිට ඔබ බැලුවොත් එහෙම ලංකාවේ ගමන් මග විවිධ වැරදි විකෘති හැලහැපි මැද්දේ 60-70-80 දශක වෙනකන් ලංකාවේ කිසියම් ප්‍රමාණයක අනන්‍ය සංගීතමය ආරා ගොඩනැගුණානි. විවිධ ශිල්පිනී අතර ඉන්නවානි. එතකොට චිත්‍රපට බිහි වුණා, එතකොට ටෙලි නාට්‍ය ලියුණා, මේ කෙටි කතා ලියුණා, එතකොට මේ නවකතා ලියුණා. දැන් ටෙලි නාට්‍යවල මුල් හරියේදී එවැනි උත්සාහයන් තිබුණා. 80 දශකයේ අන්තිම හරියේ යම් උත්සාහය. දැන් ඒ සියල්ල ඉවර වෙනවනේ. අද දවසේ ඉවර වෙනවා. කොච්චර ඉවර වුණාද කියනවා නම් අපි ඉන්දියාවේ කසිකබල් ටෙලි නාට්‍ය ගනලා පෙන්නනවා. දකුණු කොරියාවේ කසිකබල් ටෙලි නාට්‍ය ගනලා පෙන්නනවා. දැන් ඔවුන්ට අපි ආමන්ත්‍රණය කරන්න පුළුවන් තැනකටම අපි අපේ දැනුම බංකොලොත් කරගත්තා. අපරාධේ පොයේ නිසා අහවල් ටෙලි නාට්‍ය බලන්න බැරි වුණා කියලා ජනතාව කතා වෙනවා. අනිවාර්යයෙන් මෙතන ඇති. බනිනවත් ඇති. දැන් අපිට මේක ගොඩ දා ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි, එකම උත්තරය තමයි බුදුදහම. බුදුදහම යනු දැනුමයි.
බුදු දහම යනු දැනුමයි, වෙන අන්‍යමක් නොවේ. එතකොට දැනුම වර්ධනය කරන මහා කතිකාවක් ඇති වුණේ නැත්තං අපි මේ විකෘතිය දරුණු ප්‍රතිවිපාකවලට මුණ දෙනවා. අපි නෙවෙයි, ඊළඟ පරම්පරාව, ඊළඟ පරම්පරාව. දැන් ඉන්න මිනිස්සු තව අවුරුදු වුණා මේ වැඩසටහන අහන ඔක්කොම ඊළඟ අවුරුදු, දැන් අවුරුදු 100කට පස්සේ නෑනේ, අපි 100ක්ම තියමු වැඩිපුරත් එක්කම. අද ඉඳලා 100ක් තියමුකෝ, අද උපදින ළමයාගේ ඉඳලම. එතකොට මේ දැන් ජනිත වන දරුවාගේ සිටම ගත්තත් අවුරුදු 100කට පස්සේ මේ කවුරුත් නෑ, කවුරුවත්ම නෑ, වෙනම කට්ටියක් ඉන්නේ. එතකොට අපි මේ කරන්නේ අපේ ෆන් එකට, අපේ නිකන් මේ తాවකාලික ප්‍රවැත්මට අපි අර මහා પરම්පරා ගානක් ඉවර කරන එක. දැන් බුදුදහම පිළිබඳ ඓතිහාසික දැනුම් පද්ධතියේ ඒ ආලෝකය ඉස්සරහට ගෙනියන එක හරි අමාරු වැඩක්. මේ මොහොතේ ඔරිජිනල් එකයි ඩුප්ලිකේට් එකයි මාරු වෙලා තියෙන්නේ. හොයාගන්න බැරි ප්‍රශ්නිකුත්. හොයාගන්න බෑ. දැන් නිකන් හරි අසපුවක් විවේචනය කරන පුද්ගලෙක්ට මිනිස්සු ගහන්නේ තියෙනවා. මේ අන්‍යාගමිකයේ, කුමන්ත්‍රණකාරයෙක්, විජාතිකයෙක්, NGO කාරයෙක් කියලා ගහන්න පුළුවන්. එහෙම අවස්ථාවක් අද්දකින් තියෙන අපේ මේ බුදුදහම පිළිබඳ ආදුනික කතිකාචාර්යෙක් එවකට ඔහු අපේ හිතවතෙක් ඔහුට එහෙම පහර දීමක් සිද්ධ වුණා. අනිවාර්යයෙන්ම. දැන් හොයාගන්න බෑ බුද්ධි. ඒකයි මම කිව්වේ මේකට උත්තර තියෙන්නේ බුදුදහම ඇතුලේමයි. අපි නවතින්න ඕනේ. අපි යනවනේ දැන්. අර අඟුලිමාලට කිව්වේ දැන් ජාතක කතාවල යම් යම් තැන් අපිට ගන්න පුළුවන්නේ. සමහර සාහිත්‍යමය අංග වුණත් දැන් අඟුලිමාල යනවා. ගෞතම බුදු නැවතිලානේ. අපි නවතින්න ඕනේ. අපිට නැවතිලා තමයි උත්තර හොයාගන්න පුළුවන්. අපි දුවනවා. අපි ඔක්කොම දුවනවා. අපි කෙලවරක් නැතුව දුවනවා. ඒ කියන්නේ සරන් ඇඳගෙන දුවනවා, කලිසම් ඇඳන් දුවනවා, ටයිකෝට් ඇඳගෙන දුවනවා, සිංහල කතා කර කර දුවනවා, ඉංග්‍රීසි කතා කර කර දුවනවා. එහෙම තමයි වෙන්නේ දැන්. අපි ඔක්කොම දුවනවා. අපි නවතින්න ඕනි මොහොතකට. නැවතිලා හැරිලා බැලුවොත් තමයි අපිට හොයාගන්න පුළුවන් මේ මොකද්ද කියලා. අපි දුවන ගමන් තමයි චතුරාර්ය සත්‍ය ගැන කියන්නේ. මේක නිකන් වචන ටිකක්. දැන් බුද්ධික හොඳට මොලේ තියෙන කෙනෙකුට, මොලේ කියන්නේ වෙන එකක්නේ, මොලේ කැපැසිටි එක ටිකක් වැඩිපුර තියෙන මතක ශක්තිය තියෙන පුද්ගලයෙකුට කටපාඩම් කරලා සම්පූර්ණ මේ පිරිත් කියන්න පුළුවන්. පොඩ්ඩක් සංගීතය වගේ තේරෙනවා නම් තාලෙට කියන්නත් පුළුවන්. ඒ හරිම රිද්ම් එකට යන්නත් පුළුවන්. එතකොට හොඳ මතක ශක්තියක් තියෙන කෙනෙකුට පුළුවන් සම්පූර්ණයෙන්ම ගාත කටපාඩම් කරන්න. බොහොම සරලයි. දැන් මට මතකයි මේ අපොස සාපෙලට පාඩම් කරපු ධම්මපද හුඟක් ගාත මට මතකයි තාම. ඒකෙන් කියවෙන්නේ දැන් දුරන් ගමන් ඒකචරන් අසරිදන් ගුහාසයන් කියනකොට මට ඒක නිකන් කියන්න පුළුවන්නේ. දැන් මම මට පුළුවන් හින්දි සින්දුවක් කියන්න. මම තේරුම දන්නේ නැහැ නේ. නිකන් හිතන්න. මම බොබ් මාලගේ සින්දුවක් කියන මම තේරුම දන්නේ නැතුව. ඒ වගේ මට පුළුවන් ගාත කියන නිකන්. දැන් අර කතාවේ මුලට ගියොත් බුද්ධික බණ කියන්න පුළුවන් නොදැන. මියුරු බණ. අහනකොට හරිය නිකන් තව වචන තියෙනවානේ සුමියුරු ධර්මදේශන සුමදුර ධර්මදේශනාවක් තියෙනවා. හැබැයි ඒ කියන කෙනා දන්නේ නැහැ මොකද්ද කිව්වේ කියලා. කියන කෙනා දන්නේ නැහැ මොකද්ද කිව්වේ කියලා. අහන කෙනා දන්නේ නැත්නම් මොකද්ද කිව්වේ කියලා. ඒතර තමයි කතාව තියෙන්නේ. ඉතින් මේක කවුරු හරි හිතනවා නම් මේක හරි සරලයි. අපි ඔක්කොම දන්නා බුදුදහම කියන්නේ මේක තමයි කියලා හිතනවා නම් මම අවසාන වශයෙන් මෙහෙම කියන්නම්. අපි හිතමු සුදු ඇඳගෙන ගියේ පළියට, බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කර පළියට, ආලෝක පූජා කළ පළියට, පිච්චමල් පූජා කළ පළියට, දන්දුන් පළියට. ඔය දාහනේ අපි දැන් හිතන් ඉන්නේ මේ හරහා බුදුදහම වටහා ගන්න බෑ. බුදුදහම භාවිතයක්, ජීවිතයක්. අපි ජීවත් වෙන්න පටන් ගන්නකොටම අන්න බුදුදහම අපිට තේරෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මාව දකින්නවද ධර්මයේ දකින්නවා කියලා, ධර්මයේ දකින්නවද බුදුන් වහන්සේව දකින්නවා කියලා. ඉතාම සරල කතාවයක තමයි. හිතතුනි අපි කිසිසේත්ම බෞද්ධ විරෝධී හෝ එහෙමත් නැත්නම් බුදුදහම වෙනස් කරන්න හෝ විකෘති කිරීමේ කුමන්ත්‍රණ කරුවවත් එහෙම නැත්නම් එවැනි දෙයකට අතපොවනව නෙවෙයි. මොකද ඇතැම් කෙනෙකුට එහෙමත් හිතෙන්න පුළුවන් තත්ත්වයට අද බුදුදහම විකෘති කරමින් සහ විකෘති වෙමින් පවතින අවධියක්. එවැනි අවධියක් තුල තමයි අපි මේ ආකාරයට වෙසක් සමරන්නේ, බුදුදහම පිළිබඳව යම් යම් පූජා චාරිත්‍ර හා සැමරීම් සිදු කරන්නේ. චාපවව සඳහන් කළා වගේම බුදුදහම ජීවිතයට ආලෝකයක් කර ගැනීම අල්ප වශයෙන් තමයි සිදුවෙමින් පවතින්නේ. මේ රටේ ඕනෑ තරම් ඉන්නවා විශිෂ්ට ධර්ම කතිකයන් වහන්සේලා, බුදුදහම ගැඹුරින් අවබෝධ කරගත් අය, ඒ වගේම ගැඹුරින් ප්‍රායෝගික භාවිතයේ යොදන භික්ෂුන් වහන්සේලා සහ ගිහියන්, මේ ඕන තරම් ඉන්නවා. අපට බොහෝ දෙනා හසු කර ගැනීමේ බොහොම අපහසුවක් තියෙනවා. ඒ ඇතැම් විශිෂ්ට ගණයේ භික්ෂුන් වහන්සේලා ජනමාධ්‍ය ප්‍රතික්ෂේප කරනවා, උන්වහන්සේලා ජනමාධ්‍ය ප්‍රතික්ෂේප කරනවා, ජනමාධ්‍ය උන්වහන්සේලා ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි වෙනස්ම තලයක ඉන්න අතරයි චාපා ඔබ සමග අපි සාකච්ඡා කරන්නේ. එවැනි හිත් වේදනාවන් දුරු වෙමින් වෙසක් සමරන්න ඔබට
වාසනාව ලැබේවා කියලා විශ්‍රාම රේඩියෝ අපි ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්නි සුති චාපා. බුද්ධ ධර්මය අවබෝධ කරත්වා පංචශීලය සැවුම රකිත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා දැහැමින් සාමයෙන් ලෝකය පවතිවා ඔය සන්දේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුකඳ වෙන සේවා ඔය සන්දේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් හැමදේම අත්පත් කරගෙන ඉන්න ඒත් අපිට ජීවිතය අහිමි වෙලා. What is life? ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය ගැන හොයන එක සංවාදයක්. ඒ කියන්නේ ජීවිතේම සංවාදයක්. ලෝකය අලුත් හැකින් දකින්න. බ්‍රහස්පතින්දා උදේ 9:30ට බුද්ධික ගුණවර්ධන චාපා සමග. විශ්‍රාම රේඩියෝ.